සත්පුරුෂ පින්නතුනි මිස දෙහෙබර පින්නත් පිරිස සුපුරුදු පරිදි අපි අපි අභිධර්ම වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ඉගෙනගත්තු දේවල් දෙස ආපසු හැරිලා බලනකොට අපි මේ වෙනකොට මේ ධර්මය තුළ බොහෝ කරුණු ඉගෙනගෙන තිබෙනවා. බොහෝ ධර්මයන් ඉගෙනගෙන තිබෙනවා. ඉතින් අපේ සිත පිළිබඳව, ඒ වගේම අපේ ශරීරයේ පිළිබඳව, ඒ වගේම එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඉන්සා අපි පටන් ගත්තේ චිත්ත චෛතසික රූප නිබ්බාන වලින්. ඉතින් අපි අපේ හිත ගැන ගොඩක් අධ්‍යයනය කළා. මේ කාමසෝබන ඒ සිත් පිළිබඳ, ඒ කියන්නේ කාමාවචර සිත් පිළිබඳව කතා කරනකොට. ඉතින් අකුසල සිත් පිළිබඳව අපි ගොඩක් කතා කළා. කොහොමද අපේ හිත් තුළ මේ අකුසල් සිත් ඇති වෙන්නේ, මොන වගේ අවස්ථාවකද, කොහොම හිතනකොටද, කොයි විදිහටද ඒක අපට සිද්ධ වෙන්නේ කියලා අපි කතා කරගන්න යෙදුණා. ඊළඟට අපි තවත් කතා කළා මේ සිත් පිළිබඳවම ගොඩාක් කරුණු කතා කළා. ඊළඟට චෛතසික කතා කළා. සිත් චෛතසික දෙක එකට එකතු කරලා කතා කළා. සිතේ ඇතිවෙන ස්වභාවයන්, සිත්වල ආයුෂ පිළිබඳව කතා කළා. ඊළඟට ద్వාර ගැන කතා කළා, ආරම්මණ ගැන කතා කළා, හේතු ගැන කතා කළා, හිතේ තියෙන කෘත්‍යයන් පිළිබඳව කතා කළා. මම හිතන්නේ කෘත්‍ය ටික අපට තාම මතක ඇති. ඉතින් ඒ අනුවයි හිත ගැන ගොඩක් කතා කළා. චිත්ත වීති පිළිබඳව, කර්මය පිළිබඳව, භූමි පිළිබඳව බලනකොට බොහෝ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ රූප පිළිබඳව කතා කරන්න යෙදුනා. සිත් සහ චෛතසික කතා කළා. ඉතින් රූප පිළිබඳවත් අපි අටවිසි රූපයේ පිළිබඳව, ඒ රූපයේ කතා කළ යුතු හැම තැනක්ම අපි කතා කළා. ඉතින් රූප කලාප පිළිබඳව, ඊළඟට මේ රූප ඇතිවෙන ආකාරය, කම්මචිත්තයුතු ආහාරාදී වශයෙන් අපි මේ රූප උපදින ආකාරය, රූප උපදින්නේ කොහොමද, මේ ආදී වශයෙන් අපි ඒ පිළිබඳව ගොඩක් කතා කළා. ඉතින් යම් කිසි කෙනෙක් අද අපට පේනවා බොහොම අයගේ මේ කතාවලදී, සමහර හාමුදුරුවරු මේ අභිධර්මයේ පිළිබඳව සැකසංකා පාල කරන අය, බොහොම අය කියනවා එන්නේ මේ චිත්තචෛතසික ගණන් කරන එක විතරයි මේක කරන්නේ කියලා. මං හිතන්නේ අපට තේරෙනවා දැන් ඒ චිත්තචෛතසික ගණන් කරනවා විතරක් නෙමේ, ඊට වඩා බොහෝ ගැඹුරු ධර්මයන් අපි මේ තුලින් හදාරනවා කියලා. නේද? මේ තුලින් අපි හදාරනවා. ඒ නිසා අපි ඒ අපේ චිත්තචෛතසික ගණන් ටික හදා ගන්න ඕනේ, කොච්චරද තියෙන්නේ කියලා. නේද? ඉතින් හරක් බලන ළමේ, හරක් පට්ටියේ ඉන්න හරක් ගණන් ටික දන්නේ නැත්නම් කොහොමද හරක් ටික රැකගන්නේ? ඉතින් හරක් අඩු වෙනකොට මෙතනින් අඩුයි, මෙතනින් අඩුයි කියන්න දන්නේ නැති වෙනවා. නේද? ඒ වගේ මේකෙත් ගණන් ටික ප්‍රමාණය දැනගන්න ඕනේ. මොනවද තියෙන්නේ, කොයිවද, කොච්චරක් තියෙනවද, ඒකෙන් කොච්චරද, මේකෙන් කොච්චරද, ආදී වශයෙන් මේ එකිනෙක එකිනෙක මේවා දැනගන්න ඕනේ. ඒ ටික දැනගන්නම ඕනේ. ඉතින් ඊළඟට අපි මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ හතර කතා කළා. අපි ධර්මයේ ගැඹුරින් කතා කරන කොටස් වලට ආවා. ඉතින් සිත් ගැන කතා කරන කොටත්, චෛතසික ගැන කතා කරන කොටත් ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ අකුසලයන් පිළිබඳව. ඉතින් අකුසල ධර්මයන් තමයි අපි කතා කරන්නේ. ඉතින් මේකෙදිත් අපි අකුසල ධර්මතාවයන්, අපට ලෝකේ ඇති වෙන්න පුළුවන් අකුසල ධර්මතාවයන් කොච්චරද, ඒ සියල්ලම අපි කතා කළා. කොච්චරක් අකුසල ධර්මතාවයන් තියෙනවද, ඒ අකුසල ධර්මතාවයන් පිළිබඳව අපි කතා කළා. ඊළඟට අපි කතා කරන්න යෙදුණා කුසල් අකුසල් දෙකම මිශ්‍ර වෙලා තියෙන ධර්මතාවයන්, මිස්සක ධර්ම කියලා. ඊළඟට දැන් අපි කතා කරන්න ඇවිදilla තියෙනවා බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව.
ඉතින් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි දැන් කතා කරන්නේ සතර සතිපට්ඨානෙ. බෝධිපාක්ෂික ධර්මයන්ගේ සතර සතිපට්ඨානෙ. ඉතින් අපි දන්නවා සතර සතිපට්ඨානියත් කයානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් අපිට මේවා හොඳටම කටපාඩම් වෙන තරමටම ඇහිලා ඇහිලා කනට හොඳට පුරුදුයි. ඉතින් ඒ අනුපස්සනා හතරෙන් කය අනුපස්සනාවේ අපි දන්නවා කමඨහන් 14ක් තියෙනවා කියන්ට. ඉතින් වේදනානුපස්සනාවේ එක කමඨහනයි, ඒ වගේම චිත්තානුපස්සනාවේ එක කමඨහනයි, ඊළඟට ධම්මානුපස්සනාවේ කමඨහන් 5යි. ඒ නිසා කමඨහන් වශයෙන් ගත්තොත් කමඨහන් 21ක් තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ. මං හිතන්නේ කමඨහන් 21ක් අඩංගු කරලා දේශනා කරපු තවත් සූත්‍රයක් මං හිතන්නේ නැති තරම්. අපි මහරාහුලෝවාද සූත්‍රය කතා කරනකොටත් ඒකේ කමඨහන් ගොඩක් විස්තර කරනවා. ඒ වෙලාවට මේක වඩන්න කියනවා විතරයි. නමුත් මේ සතිපට්ඨානයේදී මේක වඩාගෙන ගිහිල්ලා මේ විදිහට බලාගෙන ගියොත් මෙන්න මෙහෙම නිවනට යනවා කියන තැනට නිකන් එකක් එකක් ගන්න විස්තර කරනවා. ඒ නිසා ඒ කමඨහන් ටික හරිම වැදගත්. ඒ නිසා අපට වඩන්න තියෙන්නේ සතිපට්ඨානෙමයි. නේද? බුදුදහමේ හැම තැනකදීම විස්තර කරන්නේ සම්පජන්න පබ්බේ වඩන හැටි. සම්පජන්නේ වඩන්න කියලා. ඒ නිසා අපි නිරතුරු අවධානය යොමු කරගෙන තියෙන්න ඕනේ සම්පජන්න පබ්බේට. සම්පජන්නේට. මොකද එතන අපට හොඳට පේනවනේ මේ ජීවත් වෙන හැම මොහොතකදීම ඉඳගෙන හිටියත් නැගිටගෙන හිටියත් ඇවිද්දත් මේ කෑම කෑවත් නිදාගත්තත් ඇඳුම් ඇඳත් නේද වෙන යම් හෝ වැඩක් කළා නම් නෑවත් මේ හැම වෙලාවෙදිම භාවනාවක් තුළ ඉන්න හැම වෙලාවෙදිම භාවනාවක් තුළ ඉන්න විදිහ තමයි ඒ කොටසින් අපට කියලා දෙන්න. මොකද අපි මේ මුළු ජීවිත කාලයෙම පෙනෙන්න වැඩිපුරම අපට ඕලාරිකවම අහුවෙන්නේ කයින් සිදුවෙන ක්‍රියාවලියන්. ඒ කයින් සිදුවෙන ක්‍රියාවලියන් තුළ සිත යොමු කරගෙන ඉන්න එක තමයි අපට මේ කයනුපස්සනාවේදී මේ කොටස් වලදී විශේෂයෙන් විස්තර කරන්නේ. ඉතින් අපි ඒ කයනුපස්සනාවෙත් අපි ආනාපාන පබ්බේ කතා කළා. ඊළඟට කතා කළා ඉරියාපතයන් පිළිබඳව. ඊළඟට අපි සම්පජන්නේ කතා කළා. ඊළඟට අපි කතා කළා පටික්කුල මනසිකාරය පිළිබඳව. පිළිකුල්ව මිනිහි කරන හැටි. ඊළඟට අපි එළඹුණා ධාතු මනසිකාරයට. නේද? ධාතු මනසිකාරය අපි මේ කතා කරගෙන ගියා. ධාතු මනසිකාරයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සයා නැහැ ධාතු මනසිකාරයේ තුල පොණජ පරම්මික්ඛ වේ බික්ඛු ඉමමේව කායං යථාටිතං යථාපනීතං ධාතුසෝ පච්ච වික්ඛති. ගද කියන්නේ මේ කයේ මේ යථාටිතං සිටි පරිදි යථාපනීතං පිහිටි පරිදි ධාතුසෝ පච්ච වික්ඛති ධාතු වශයෙන් මිනිහි කරන්ටයි කියලා කියනවා. එතකොට මේ අයෙහි තියෙන ආකාරයට ධාතුන් මිනිහි කරන්නයි කියනවා. ඉමස්මින් කායේ මොනවද මේ කායෙහි තියෙන්නේ? පඨවි ධාතු. ඉමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. මෙන්න මේ ධාතු හතර පිළිබඳව හිතන්ටයි කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායු. නේද? එතකොට ඒ ධාතු හතර පිළිබඳව සිහිපත් කරන්ටයි කියනවා සයතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතන්තේ සීවා. ඒ කියන්නේ ගෝඝාතකේකෝ ගෝඝාතක අන්තේවාසිකේකෝ. ගෝලේ හරක් මරණ පුජ්‍යලයෙක් හෝ හරක් මරණ පුජ්‍යලයාගේ අතවැසියෙක් හෝ
ගාවින් විදිත්තා චාතුම්හා පතේ බිලසෝ පටිවිභජිත්තා නිසින්නෝ අස්ස. මේ මොකද කරන්නේ? මේ ගාවින් විදිත්වා ගව දෙනෙක් මරලා නසලා විදිත්වා බිලසෝ පටිවිවිච්චා කොටස් වශයෙන් වෙන් කරලා බිලසෝ පටිවිවිච්චා. එතකොට මොකද කරන්නේ? කොටස් වශයෙන් වෙන් කරනවා. චාතුම් මහා පතේ සතර මං හන්දියක සෙය්‍යතාපි නිසින්නෝ අස්ස. ඒ තැන්වල තියෙනවා නේද? දැන් මේ එතකොට මොකද කරන්නේ? අර කොටස් වශයෙන් මේකේ මස් ටික අරගෙන අර ගවයා මරලා කොටස් වශයෙන් අරගෙන මේ හතර මං හන්දියක හතර පැත්තෙන් තියලා තියෙනවා නේද? එතකොට මේ ඒ වෙලාවේ සෙය්‍යපාවි නිසින්නෝ අස්ස එහෙම වුණාම ඒව මේව කෝමික්කවේ බික්කෝ යථාටිතං යථාපනීතං ඉම මේව කායන් ධාතු සෝපච්ච වෙක්කති. ඒ විදිහට හිතන්ඩයි කියනා මේ කය. මොකද අර අතර පැත්තෙන් මේ වෙන් කළ තිබ්බයින් පස්සේ දැන් ගවයෙක් නෑ. දැන් තියෙන්නේ එක එක මස් කොඩවල් ටිකක්. එක එක මස් කොඩවල් ටිකක්. ඒ වගේ මේ ශරීරයේ කොටස් ටික වෙන් කර ගන්නටයි කියනවා. සෝ ඉම මේව කායන් මේ කාය පිළිබඳව ධාතු සෝපච්ච වෙක්කති. ඒ විදිහටම ධාතු වශයෙන් දකින්නටයි කියලා කියනවා. නේද? ධාතු සෝපච්ච වෙක්කති. එහෙම මේ ධාතු වශයෙන් මෙනෙහි කරන්නටයි කියලා කියනවා. යථාටිතං යථාපනිතං ධාතු සෝපච්ච වෙක්කති. අති ඉමස්මින් කායේ පටවී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. මේ කයෙහි පටවී ධාතුවයි ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතු කියන මෙන්න මේ ධාතුන්ගෙන් ඇතැයි කියලා හිතන්ටයි කියලා. අති ඉමස්මි ඇතැයි කියලා හිතන්ටයි කියනවා. එතකොට මෙතන මේ කෙනෙක් සත්වේ පුජ්‍යලේ කවුරුත් නැහැ. පිරිමි කෙනෙක්, ගැහැණු කෙනෙක්, දරුවේ, වැඩිමහල්ලේ කවුරුත් නැහැ. අර හරකගේ මස් ටික ගලවලා ගත්තාම ඒ මස් කොට මිසක් හරකෙක් නැහැ නේද? ඒ වගේ වෙන් කළා අරගත්තාම මේ ශරීරයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතු ගොඩක්. එතකොට බලන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ටිකටම තමා ඇතුළත් වෙන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මෙන්න මේ ටික. එතකොට මේ කේසා ලෝමා නඛා දන්තා කියන ටිකමයි අපි පටික්කුල මනසිකාරයේදී ජත්තේ. එතෙන්දී උපමාවක් අපට දේශනා කළේ කටවල් දෙකක් තියෙන දෙපැත්තෙම කට තියෙන මේ භාජනයකට මේ නොයෙක් විදිහේ ධාන්‍ය වර්ග දාලා තියෙනකොට ඒ පුජ්‍යලේ මේ ධාන වර්ග මේවා ආල් මේවා වී මේවා එල් ආදී වශයෙන් මේ මෑ ආදී වශයෙන් මේවා වෙන් කළා බලනවා. ඒක ප්‍රකාශ කළේ මේ කයේ කොනප වශයෙන් බලනකොට අර තියෙන ඒවා එකිනෙක අරගෙන බලන්න. දැන් විස්තර කරන්නේ අර ගොඩම ධාතු ගොඩක් හැටියට බලන්න නේද? කේසා ලෝමා නඛා දන්තා ආදී වශයෙන් තියෙන පඨවි ධාතුවට අයත් ටික පඨවි ධාතුවයි කියලා බලන්න නේද? එතකොට මේක කොටස් හතරකට විතරයි බෙදෙන්නේ. එතකොට මේ ශරීරයේ තියෙන පිත්තං සිම්හං පොබ්බෝ ලෝහිතං ආදී වශයෙන් විස්තර කරන ඒවා ටික මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව වශයෙන් බලන්නයි කියන්නේ. එතකොට අපට මතකයි
තේජෝ ධාතුව දවන තවන පැසවන නේද මේ අර්ථ වලින් යුක්ත තේජෝ ධාතු නේද ඒක අපට හොඳට මතකයි කොහොමද මේ මේ ධාතු තේජෝ ධාතුව කියන්නේ මොකක්ද ආපෝ ධාතුව කියන්නේ කියන මේ මේ ටික නේද එතකොට මේ අපි පාලි වචන වලින් කිව්වා නම් සන්තාපන ජීරණ දාහන පරිපාචක මේ වශයෙන් තේජෝ ධාතුව හතර ආකාරයකින් විස්තර කරනවා අපි දන්නවා ඒක දවන තවන පැසවන මේ අර්ථ වලින් තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ එතකොට අපේ ශරීරයේ යම් උෂ්ණත්වයක් තියෙනවද ඒ වගේම අපේ ශරීරයේහි මේ උණුසුම් ගතිය ඒ ඒක තමයි මේ අපි විස්තර කරන්නේ මොකක්ද සන්තාප එතකොට සන්තාපේ කියලා හඳුන්වන්නේ ජීරණ ජීරණ තේජෝ ධාතුව කියන්නේ දිරවණීම නේද ඒ මේ ඒ තේජෝ ධාතුව ඊළඟට දාහන දවන මේ ශරීරයේ මේ දවමින් පවතින ඒ තේජෝ ධාතුව මේ දවන කියලා හඳුන්වනවා ඊළඟට පරිචාක එතකොට මේ මේ පැසවන ඉතින් ඒ ආදී වශයෙන් අපිව වයසට ගෙනියන පරිචාපකද මහත්තයා එක් පරිචාපකද වචනේ සන්තාපය ජීරණ දාහන පාචක 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 එතකොට ඔය තේජෝ ධාතු ඔය වශයෙන් ඔය ගොඩ එකක් වශයෙන් දකින්න වායු ධාතුවත් අපි දන්නවා නේද මේ ශරීරයේ තියෙන වායෝ ධාතුව අපි පටන් ගන්නෙම උඩට එන වායෝ ධාතුව යටට යන වායෝ ධාතුව ඒ වගේම අපි කුස තුල තියෙන වාතය ධාතුව කුසින් පිට තියෙන වාතය ධාතුව ඒ වගේම මුළු ඇඟ පුරාම තියෙන වායෝ ධාතුව ආශ්වාස ප්‍රශ්වාස කරන වායු එතකොට මේ ඒ වායෝ ධාතු ටිකේ නම් කියලා කියන්නේ උද්දංගම වායෝ ධාතුව ඊළඟට අදෝගම වායෝ ධාතුව ඊළඟට කුච්චිස වායෝ ධාතුව පොට්ටාස වායෝ ධාතුව අංගමංගානුසාරී වායෝ ධාතුව ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව එතකොට මේ වායෝ ධාතුව වශයෙන් මේ ශාරීරියේ පවත්නා හයක් වායෝ ධාතු වශයෙන් පවත්නා හයක් අපි කියනවා එතකොට උද්දංගම වශයෙන් එන එක අධෝගම වශයෙන් යන එක ඒ වගේම කුච්චි කුස තුල බඩ ආමාශය තුලද තියෙන වායෝ ධාතුව කොට්ටාස ඉම් පිටත තියෙන වායෝ ධාතුව ඊළඟට අංගමංගානුසාරී වායෝ ධාතුව අංගමංගානුසාරී කියලා කියන්නේ මේ අතපය සොලවන තියෙන වායෝ ධාතුව අර අපි කියනකොට චිත්ත කීරිය වායෝ ධාතුව නේද එහෙමත් කියනවනේ අපි එතකොට මේ අංගමංගානුසාරී වායෝ ධාතුව ශරීරේ පුරා පැතිරීලා තියෙන වායෝ ධාතුව ඊළඟට ආස්වාස ප්‍රස්වාස කරන වායෝ ධාතුව හුස්ම ගන්න පිට කරන වායෝ ධාතුව මේ හය ආකාරයෙන් මේ ගොඩක් වශයෙන් දකින්න නේද එතකොට මෙන්න මේ ධාතු ටික ධාතු වශයෙන් දකිනවා නම් අනේ තින්දි මේ ධාතු මානසිකාර වශයෙන් මිනිහි කරනවා එතකොට අපි ගන්න එකම කොටස් ටික ආකාර දෙකකින් විස්තර කරනවා එකක් පිළිපොල් වශයෙන් අපි එතකොට ගත්තේ වන්න සන්තාන ගන්ධ ආකාස අවකාශ
මේ ආදී වශයෙන් අපි ඒවා ගැන මෙනෙහි කළා. දැන් මෙතෙන්දී මෙනෙහි කරන්නේ ඒ ටික ඔක්කොම අරවා එක එක වෙන වෙනම අරගෙන මෙනෙහි කළේ මේක ඔක්කොම ටික අරගෙන එක පටවි ධාතුවයි කියලා මෙනෙහි කරනවා. එක ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා මේ ධාතු වශයෙන් මෙනෙහි කරනවා. එතකොට දැන් අපට හොඳට තේරෙනවා එකම කරුණ දෙස ආකාර දෙකකින් බලන්ට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා. එතකොට ඒ ධාතු වශයෙන් දකින ක්‍රමයක් ධාතු මනසිකාරය කියලා හැඳින්වෙනවා. ඊළඟට ධාතු මනසිකාරයේදී අර අනික් ඒවා වශයෙන් ගත්තහම මේවා වෙන් කළා අරගන්නකොට එතකොට මෙතන මම කියලා කෙනෙක් නැහැ. සත්ත්වයෙක් වශයෙන් ගන්න කෙනෙක් නැහැ. පුජ්‍යලයෙක් වශයෙන් ගන්න කෙනෙක් නැහැ. නේද? ඒ සංඥාව මේ තුලින් බැහැර කළා දමනවා. සත්ත්ව පුජ්‍යල සංඥාව මේ තුලින් බැහැරට යනවා. එතකොට අපි මේ තුලින් දකින්නේ මෙන්න මෙහිම ධාතු ගොඩක් විතරයි කියලා. ඉතින් මේ විදිහේ මේ ධාතු වශයෙන් මෙනෙහි කරන එක ගැන අපි සූත්‍ර ගණනාවක තියෙනවායි කියලා කතා කළානේ. අපිත් පහුගිය දවස්වල රාහුලෝවාද සූත්‍ර ආදී සූත්‍ර කතා කරනකොට, ඒ වගේම ධාතු විභංග සූත්‍රය වගේ කතා කරනකොටත් එහිම ආවා. ඉතින් මේ ධාතු තව තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සර්පයෝ කියලා. නේද? මේ ධාතු සර්පය කියලා. මතක ඇති කාටත් මේ සූත්‍රය නේද? අපි නිතර කියලා තියෙනවා. මං හිතන්නේ හොඳට හිතේ ඇඳිලා ඇති. මොකද්ද මේ සූත්‍රය? ආසිනිසෝපම සූත්‍රය. ආසවිශෝපම සූත්‍රය. නේද? අපි ආසවිශෝපම සූත්‍රයේදී කතා කළේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ විසගෝර සර්පය කියලා. ඒ සර්පෙක් දෂ්ට කළොත් තද වෙලා මැරෙනවායි කියනවා. නේද? ප්‍රශ්නේ වැඩි වෙලා මැරෙනවායි කියලා කියනවා. ඊළඟට මේවා ගැලවිලා මැරෙනවායි කියනවා. මේකේ ඒවා. නේද? ඒ කියන්නේ මේ සරව වැක්කිරිලා ගැලවිලා මැරෙනවායි කියලා කියනවා. නේද? එතකොට මේ විදිහට විසිරිලා මැරෙනවායි කියනවා. මෙන්න මේ ආකාරයට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා මේ විසගෝර සර්පය හැටියට විස්තර කළා. එතකොට විසගෝර සර්පයෝ 4 දෙනෙක් තමයි අපි මේ තියාගෙන ඉන්නේ. නේද? එක පැත්තකට බලනකොට අපි කිව්වේ අසුචි ගොඩක් කියලා. ඔන්න එක පැත්තකින් බලනකොට අපි කිව්වේ අසුචි නොපච්ච වෙක්ඛති කියලා කිව්වා. මේක දිහැම බැලුවේ කොහොමද අසුචි ගොඩක් හැටියට. දැන් කියන්නේ මේක මේ විසගෝර සර්පය වශයෙන් දකින්න. නේද? මේකේ ධාතු ගොඩක් විතරයි. නේද? අර අර ඔක්කොම වෙනත් අර්ථයකින් අපි ඒ දෙස බලන්න පටන් ගත්තා. එහෙමනම් පිළිකුල් වශයෙන් අසුචි වශයෙන් ගන්න කොටත් අපි ඒක දුරින් දුරලනවා. මේක ධාතු ගොඩක් වශයෙන් ගත්තොත් ඒ ධාතු ටිකත් අපි නිවේනේ, අපට අයිති නෑනේ. ඒ ධාතු වල ස්වභාවය තේරුම් ගත්තාම, එතකොට ඒ ධාතු වල ස්වභාවය විසගෝර සර්පේ හා සමානයි කියලා තේරුම් ගත්තාම මොකද කරන්නේ? ඒක පිළිබඳව තියෙන ඇල්මත් හිතින් අතහැරලා දමනවා. ඒක පිළිබඳව තියෙන ඇල්මත් හිතින් අතහැරලා දමනවා. එතකොට හිතන්ට මේ ධාතු කොට පිළිබඳව අපි මේ විදිහට මෙනෙහි කරනකොට නේද? එතකොට මේ ධාතුන් වශයෙන් සිහිපත් කරනකොට අපට අර මමය කියන හැඟීම හිතින් ඉවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා. අපි දන්නවා ඊළඟට අර හැමතැනම
දේශනා කරන විදිහට බුදුරජාණන් වහන්සේ ඉපාර ටිකක් වැස්ස වැඩි කළා. සද්දේ ඇහෙනවද දන්නේ? ඇහෙනව නේද? ඔව්. උඹද ඕ ගානවා මෙහෙම. මේ ඊළඟට විස්තර කරනවා. ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. කොහොමද බලන්ටයි කියලා කියන්නේ? අජත්ත බහිද්ධ වශයෙන් බලන්ටයි කියනවා. මේ අජත්ත තමාගේ, බහිද්ධ කියන්නේ අනුන්ගේ පිටායේ වශයෙන් දකින්ටයි කියලා කියනවා. අජත්ත බහිද්ධ නේද? මේ කායේ කායානුපස්සී විහෙරති. අජත්ත බහිද්ද වශයෙන් දකිනවා. ඊළඟට සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඇතිවීම දකිනින් වාසය කරන නේද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් පිළිබඳව හිතනකොට, දැන් හිතන්නට අපි භාවනා කරනකොටත් අපි එදත් මන් හිතන්නේ මතක් කළා, භාවනා කරනකොට සමහරලාට අපට තදට තද ගතිය දැනෙනවා. සමහර වෙලාවට ශරීරයේ නිකන් මේ ගලාගෙන යනවා වගේ දැනෙනවා. සමහරලාවට නලියනවා වගේ දැනෙනවා නේද? මේ ධාතුන්ගේ ස්වභාවය. මේ ධාතුන්ගේ ස්වභාවය. ඉතින් නලියනවා, සෙලවෙනවා, මේ එහෙම නැත්තං එකට සීතලට වගේ දැනෙනවා, රස්නි දැනෙනවා. මෙන්න මේවා විටින් විට අපටත් දැනෙනවා. මෙහෙම දැනින්නෙම මේ ශරීරයේ තියෙන මේ ධාතු ටික ඒ විදිහටම දකින්න එක. මේ ධාතු ටික එහෙමම දකින්න එක. මම චුට්ටක් බලන්න මොකද මේ කියන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තව අම්මා. අදිසියම මේ එතකොට මේ ධාතු වශයෙන් මිනිහි කරනවා. එතකොට මේ අපට එහෙම ඒ විට විට දැනෙන දේවලුත් අපි මේ ධාතු වශයෙන් තේරුම් ගන්න ඕනේ. මේ ශරීරයේ සමහර වෙලාවට මේ නලියනකොට, මූණ නලියනකොට, ඇඟ නලියන මොනා තැනින් තැන නලියනකොට සමහරවිට සමහර අය බය වෙනවා. මේ කූමි ගිහිල්ලාද, කූමි ඉන්නවද නෙහි, එහෙම එහෙම අදහසුත් එනවා නේද? ඒවා අපි තේරුම් අරගෙන මෙනෙහි කරනකොට හරියනවා නේද? එතකොට ඒවා ධාතු වශයෙන් මේ මේ ශරීරයේ තියෙන ධාතු කොටස් ටික තමයි අපට දැනෙන්නේ කියලා අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ තුළ අපට නිවැරදිව සිත පිහිටවාගෙන මෙනෙහි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ධාතුන් වශයෙන් අපි මේ ටික මෙනෙහි කරනවා. ඉතින් සමුදය ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. ඇතිවීම දකිමින් වාසය කරනවා, නැතිවීම දකිමින් වාසය කරනවා. ඇතිවීමත් නැතිවීමත් කියන මේ දෙකම අරමුණු කරගෙන වාසය කරනවා. එහෙම වාසය කරනකොට මොකද වෙන්නේ? අති කායෝතිවා පනස සති පච්චු පට්ටිතා හෝති යාවදීව ඥානමත්තාය පතිස්සති මත්තාය. නේද? අපි එහෙමනම් මොකද්ද මේ කය පිළිබඳව සිත පිහිටවාගෙන ඉන්නකොට සති පච්චු පට්ටිතා හෝති යාවදීව ඥානමත්තාය නුවණ වැඩෙනවා. පසිත්තති මත්තාය සිහියම වැඩෙනවා. එතකොට වැඩෙන්නේ මොකද්ද? නුවණයි සිහියයි කියන විදිහට. ඥානමත්තාය පතිත්සතිමත්තාය අනිසිතෝච විහෙරති නිතකින්චි ලෝකේ උපාදීයති. ඒ නිසා මොකද වෙන්නේ? මේක අපි නාම රූප දෙකක්, ඊළඟට හේතුඵල නිසා හටගත්තු එකක්, ඊළඟට මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි ආදී වශයෙන් අපි දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ඒ තුල දකිනවා. එතකොට ඒක නචකින්චි ලෝකේ උපාදී. ඒ නිසා මොකද වෙන්නේ?
මේ ලෝකයේ පිළිබඳව උපාදානයක් අල්ලා ගැනීමක්. මේ ලෝකයේ පිළිබඳව නචකින්චි ලෝකේ කිසිම අල්ලා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. නේද? ඒවං විභික්ඛ වේ භික්ඛෝ කායේ කායානුපස්සී බියති. මේ කය අනුව බලමින් වාසය කරන එක. ඔන්න ධාතු මනසිකාරය. ධාතු වශයෙන් මෙනෙහි කරන ස්වභාවය මේ ශරීරය පිළිබඳව අරගෙන. ඊළඟට විස්තර කරන්නේ ධාතු මනසිකාරයෙන් පස්සේ මේ මලමිනි අණුව බලන එක. සීවතික ටික. නේද? සීවතික මලසිරුළු. මලසිරුළු පිළිබඳව දකින්ට විස්තර කරනවා. දැන් එතකොට අපි කමටහන් පහක් ඉගෙන ගත්තා. නේද? ආනාපාන සතියයි, ඉරියාපතයයි, ඊළඟට සම්පජන්නේයයි, පටික්කුල මනසිකාරයයි, ධාතු මනසිකාරයයි. ඊට පස්සේ අපට කතා කරන්න තියෙන්නේ මලමිනී සම්බන්ධව. එද මලමිනී සම්බන්ධව. ඉතින් අපි මලමිනී සම්බන්ධව කතා කරනකොට අපි අසුභ භාවනාව කියලා දස අසුභය කියලා 10ක් කතා කළා. ඒකයි මේකයි එකට පටලවා ගන්න එපා. මේ දෙක දෙකක්. මේ දෙක දෙකක්. ඒ මොකද එතන කියන්නේ අර උද්දමාතක විනීලක විපොම්පක විචිත්තක විකායිතක හදවිචිත්තක ආදී වශයෙන් ඉදමුණ නිල්ලු සරව ගලවන මේ ආදී වශයෙන් මේ විස්තර කරපු මලමිනී ටිකක් පිළිබඳව මෙතෙන්දී ඒ සියල්ල එකට එකතු කරගන්න. ඒවා එකතු කරලා තමයි මෙතෙන්දි විස්තර කරන්නේ. ඉතින් මේ මලමිනියක් අරමුණු කරගන්ට නම් අපි යන්න ඕනේ සොහොනකට. ඒ සොහොනත් අමු සොහොනක් වෙන්න ඕනේ. අමු සොහොනක් කියලා කියන්නේ මේ මැරුණයින් පස්සේ එහෙම්මම මිනිය ගිහිල්ලා දමන තැනක්. නේද? ඒ කාලේ අමු සොහොන් තිබිලා තියෙනවා කැලේ. නේද? ඉතින් පළාත කොච්චර ගඳ ගහන්න ඇද්ද කියලා අපට හිතා ගන්න පුළුවන්. මිනි මැරුණයින් පස්සේ අමු සොහොනකට ගිහිල්ලා දානකොට. ඉතින් ඒ අමු සොහොඩිට ගියාම අමු සොහොනේ මලමිනි තියෙනවා. ඒ මලමිනි අරමුණු කරගෙන බලලා තමයි මේ භවනා වඩන්න වෙන්නේ. අපට මතකයි අපි අමු සොහොනට යන්න ඕනේ කොහොමද? ඒ යන ආකාරය, ඒ කටයුතු කරන විදිය පිළිබඳව මං හිතන්නේ අපි ගොඩක් කතා කරන්න තියෙනවා. අපි ආයේ මතක් කරගමු. ඒ ගොඩක් ඉස්සර කතා කළේ මං හිතන්නේ ඒව කතා කළේ අපි රූපාවචර කුසල් සිත් උපදවගන්නේ කොහොමද කියන මේ කරුණ කතා කරනකොට. ඒ නිසා අපි ඒ සමසතලිස් කමඨහන් පිළිබඳවම කතා කළා. මේ ඉතින් අපිට තව අනාගතයේ ඉස්සරහටත් ආයෙත් කතා කරන්න තියෙනවා කමඨහන් පිළිබඳව. අපි ඒවා පිළිබඳව අපට වඩන්ට අවශ්‍ය ප්‍රමාණවත් විස්තරයන් ඉතින්දි කතා කරගන්න යෙදුණා. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ මලමිණ. එතකොට මලමිණියක් බලන්ට යන්න ඕන සොහනකට. නේද? දැන් මෙහෙනම් මලමිනිය දකින්න තියෙනවා බොහොම අඩුයි. ලංකාවේදී නම් අපිට දකින්න පුළුවන්. හැබැයි දැන් නම් ඉතින් මෙහෙත් දකින්න තියෙනවා ලෝකේ හැමතැනම මලමිනිය දකින්න ලැබෙනවා. නේද? හැබැයි මිනිය පේන්නේ නැහැ අපට. හොතටම ඔතපු එකක් පේන්නේ. ඉතින් මේ මලමිනි බලන්ට සොහොනට යනකොට සොහොන කියලා කියන්නේ කෙනෙකුගේ හිතක් බයටපත් වෙන තැනක්. එද හිතක් බයටපත් වෙන, හිත සංසුන් වෙලා කටයුතු කරන තැනක් නෙවෙයි. එද හිත සංසුන් වෙලා කටයුතු කරන තැනක් නෙවෙයි. ඉතින් සිත
මොකද වෙන්නේ බයට පත් වෙන තැනක් අමුසොහොන කියලා කියන්නේ. ඉතින් ඒ අමුසොහොනේ තමා මේ 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 ය අපි භාවනා කරන්නට අරමුණ ගන්නට යන්න ඕනේ. එහෙම භාවනා කරන්න කැමති වෙන පුච්චලයා කැමති වෙන හාමුදුරුවෝ විශේෂයෙන්ම විහාරස්ථානයේ ප්‍රධාන හාමුදුරන්ට දැනුම් දෙන්නයි කියනවා. මම හිතන්නේ මතක ඇති මේ ටික කියනකොට ඊළඟට ගමේ ප්‍රධානියට දැනුම් දෙන්නයි කියනවා. ගමේ ප්‍රධානියටත් දැනුම් දෙන්නයි කියනවා මේ සොහොනට යනවා මේ මිනි මේ මල මිනි අරමුණු කරගෙන භාවනා කරන්නට කියන එක මේ ගමේ ප්‍රධානියටත් දැනුම් දෙන්නයි කියලා කියනවා. එහෙම දීලා තමයි මේ සොහොනට යන්න ඕනේ. ඒ සොහොනට යනකොටත් ඉතින් වස්තු විසඳ කිරියතාවේ කියන විදිහට මේ ශාරීරිය පිරිසුදු කරගෙන තියෙන්න ඕනේ. මේ සිවුරු ආදිය සෝදලා ඊළඟට නියපොතු කපලා හිස රැවුල් බාලා නේද නාලා මෙහෙම පිරිසුදු වෙන්නයි කියලා කියනවා. ඒකට කියනවා භාවනාවකට පෙර ආතෝ සිදු කරන මේ කටයුත්තට වස්තු විසඳ කිරියතාවේ කියලා. නේද? ඒ පිරිසුදුකම මූලික කරලා තියෙනවා හැම කවටහනක්ම වඩනකොට. ඉතින් එහෙම මේ මෙහෙම පුජ්‍යලයා අර සොහොනට යනකොට සොහොනට ඇතුල් වෙන තැන ඉඳලා නැත්තම් සොහොනට යන්න කිට්ටු තැන ඉඳලම ඒ මග සලකුණු ටික හොඳට පරීක්ෂා කරගන්නයි කියනවා. සොහොනට යන කම්ම තියෙන මග සලකුණු ටික හොඳට පරීක්ෂා කරගන්න තියෙනවා. ගස් තියෙනවා නම් ගල් තියෙනවා නම් පාර තියෙන හැටි නේද මේ ආදී වශයෙන් මග සලකුණු ටික මේ හරියට මතක තියාගන්නයි කියනවා, හොඳට බලාගන්නයි කියනවා. එහෙම මග සලකුණු ටික බලාගෙන යන ගමන් ඊළඟට මලමිනිය ළඟට යන්නත් අපි මතක් කරන්න ඇති කොයි විදිහටද යන්න ඕනේ කියලා. ඉස්සුලකහමන ආකාර දෙකක් තියෙනවනේ. ඒකෙන් යන්ටයි කියන්නේ කොහොමද? උඩු සුළඟට තමන්ගේ ඇඟේ උලන් හම් වැදිලා මිනියට උලන් වදින විදිහට යන්ටයි කියන්නේ. මිනියෙන් උලන් අපි ළඟට එන විදිහට යන්ට එපා කියලා කියනවා. එහෙම ගියොත් ඒ ගන්ධයන් අපට දැනෙන්න ගන්නවා. ගන්ධ අපට වදිනවා. අර විදිහ යනකොට ගඳ වදින්නේ නැහැ. ඉතින් ඒ විදිහට යන්න එපයි කියනවා. කැලේට ගිහිල්ලා අලි බලන්න, සත්තු බලන්න යනකොට නේද? ඒ මොකද අපේ ඇඟේ හුලං වැදිලා ඒ සතා ඉන්න දිහාට ගිහාම අපි ඉන්න සුවඳ සතාට දැනෙනවා. අපේ සුවඳ සතාට දැනෙනවා. එතකොට සතා තේරුම් ගන්නවා මේ මිනිස්සෙක් හරි මේ සතෙක් මට කරදරයක් වෙන්න පුළුවන්, කලබල වෙන්න පුළුවන්, අපට කරදර කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඒ සතාගේ සුළඟ අපට වෙදිලා යන විදියට අපි ගියොත් ඒ සතාට එකපාරටම තේරුම් ගන්න බෑ සුවඳින් මේ අපි ඉන්නමයි කියන එක. ඔය සුවඳ දැනෙන එකට ලංකාවේ ලස්සන වචනයක් කියනවනේ. මතකද දන්නේ නේද? මතක ඇති නේද? කිවුල දැනෙනවා කියලානේ කියන්නේ. අලින්ගේ කිවුල දැනෙනවා කියන්නේ අලිගඳ කියන්නේ නෑනේ. ඒ පළාත්වල අය එහෙම විස්තර කරන්නේ. එතකොට මේ විදිහට මේ මේ සොහොනට මිනිය තියෙන තැනට යන්නයි කියනවා. ඒත් මිනිය තියෙන තැනට ගිහිල්ලා එකවරම මිනිය බලන්ට පා කියනවා. මිනිය බලන්ටයි කියලා කියන්නේ වටපිටාව හොඳට නැවත බලලා වටපිටාවේ තියෙන දේවල් හොඳට හිතේ මතක තියාගෙන තමයි අර මිනිය දෙස බලන්ටයි කියලා කියන්නේ. එහෙම මිනිය දෙස බලලා කරන්ටයි කියනවා. ඉතින් විනාඩියක් මට දෙන්න. මොකද දැන් හොඳටම මේ කරවල වුණා, මට මොකුත් පේන්නේ නැතු වෙන තරමට. ඉතින් ලයිට් එක දාගන්න මට විනාඩියක් දෙන්න. එහෙමනම්
අපි පටන් ගම්මු. එතකොට මේ විදිහට මේ මලමිනියක් අරමුණු කරගන්ට සොහොනට යන ආකාරය පිළිබඳව මේ කමටහනක් වඩන්ට ඕන ආකාරය පිළිබඳව විස්තර කරනවා. එතකොට මේ විදිහට මේ සොහොනට යන්න ඉස්සෙල්ල අර දැනුම් දීම් මෙහෙම කරන්නයි කියන්නේ. මොකද ඔය සොහොන කියන තැන මේ නොයෙක් විදිහේ නරක වැඩ කරන අයට, හොර හතුරන්ගේ, ඒ වගේම මංකොල්ලකාරීන්ගේ වාසය කරන තැනක්, අනිත් අය නිතර එන තැනක් නෙවෙයිනේ. එතකොට ඒ අය නොයෙකුත් වැරදි ක්‍රියාවලියන්ට යොදා ගන්න තැනක්. ඒ නිසා යම් මොහොතකදී යම් වෙලාවකදී රාජපුරුෂයෝ කවුරු හරි මේ හාමුදුරුවන් වල්ලා ගත්තොත්, මේ යෝගාවචරය වල්ලා ගත්තොත්, ගම් ප්‍රධානීන් ඇතුළු අනිත් අය දන්නවා මේ හාමුදුරුවෝ සොහොනට ගියේ අර විදිහේ නරක ක්‍රියාවලියකට නෙමෙයි භාවනා වඩන්නට කියලා. ඒ නිසා එතනින් බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අර විදිහේ අර දැනුම් දීමකින් යන්ටයි කියන්නේ කමටහන වඩන්න. දැන් ඉතින් අපිට ඇත්තටම මේ ටික කතා කළාට අපට සොහොනක් නැහැ බලන්න යන්න. මේක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම අරමුණක් ගන්නකොට අපි අරමුණ කොහොමද මතක තියාගන්න ප්‍රමේය කියලා. ඒ නිසායි මතක් කළේ. මොකද දැන් සොහොනකට ගිහිල්ලා එහෙම මිනිහක් බලන්න විදියක් අපට නැති නිසා. නේද? අපට එහෙම මිනි හම්බ වෙන තැන් තියෙනවනේ, ලෝහිතක ආදී මිලි තැවරුණු ඔය මේ ගොඩක් වෙලාවට අනතුරු වලට පත් වුණ අයගේ මිනි සමහර වෙලාවට අපට දකින්න පුළුවන් වේවි. ඉතින් එහෙම අරමුණු කරගෙන හෝ අරමුණු කරගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. නේද? ඒකත් හොඳ දෙයක්. ඉතින් දැන් එතකොට මේක කොහොමද අපට විස්තර කරන්නේ, කොයි විදිහේ ඒවා බලන්ටයි කියලද? නේද? අපි කොයි විදිහේ මල සිරුරු දිහා බලන්ටද කියන එක විස්තර කරනවා. පොණජ පරම්භික්ක වේ බික්කු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය ජඩ්ඩිතං ඒකාහ මතකං දීහ මතකං තීහ මතකං උද්දුමාතකං විනීලකං විපුප්පක ඡාතං සෝ ඉම මේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. නේද? මෙන්න මේ මේ විදිහකට දකින්නයි කියලා කියන්නේ, බලන්නයි කියලා කියන්නේ. කොහොමද? පුණජ පරම්භික්ඛවේ බික්ඛෝ, නැවතත් මහණෙනි අනිකක් කියනවා. පුණජ පරම්භික්ඛවේ බික්ඛෝ පැවිද්දෙක්, මහණෙක් නැත්තම් මේ භාවනා කරන කෙනෙක් බික්ඛෝ. පුණජ පරම්භික්ඛවේ බික්ඛෝ සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං. මොකද්ද මේ කියලා කියන්නේ? සෙය්‍ය මේ ශරීරේ ගැන බලන්ටයි කියලා කියනවා. මේ මේ සීවතිකාය ජඩ්ඨිතං. නේද? සීවතිකාය ජඩ්ඨිතං කියලා කියන්නේ සොහොනේ දමනලද. සීවතිකාය ජඩ්ඨිතං සොහොනේ දමනලද. ඒකාහමතකං වා කියලා කියන්නේ එක දවසක් ගිය. සොහොනට ගිනක් දාලා දවසක් ගත වුණා. ඒකාහමතකං. දීහමතකං කියලා කියන්නේ දවස් දෙකක් ගිය. ඊළඟට තීහමතකං. එහෙම නැත්නම් දවස් තුනක්. නේද? එහෙම වුණ හෝ 13ක් ගිහිල්ලා හෝ තියෙන ශරීරයක් කොහමද උද්දුමාතකම්? එතකොට එක දවසක් ගත වෙලා, දෙකක් ගත වෙලා, තුනක් ගත වෙලා, එහෙම ශරීරයක් කොහමද උද්දුමාතකම්? ඉදිමිලා උද්දුමාතකම්. ඊළඟට විනීලකම්. විනීලකම් කියලා කියන්නේ නිල් වෙලා. නිල් වෙලා නේද? ඉදිමිලා
නිල්ලා විනීලකං විපුප්පක ජාතන් නේද? මේ නොයික් තැන් හිල් වෙලා සැරව ගලවිලා යනවා. විපුප්පක ජාතන් තැනින් තැන හිල් වෙලා මේ සැරව ගලවිලා, එහෙම නැත්තං ඉස්සෙල්ලාම හිල් වෙන්න ඉස්සෙල්ලා මේ සැරව යන්නේ මේ මේවා ගලන්න පටන් ගන්නේ නාස් පුඩු වලින්, කටින්, ඇස් වලින්, මේ කුහර වලින් එළියට එන්න ගන්නවානේ. මේ වගේ එහෙම හිල් වලින් එළියට එන නේද? එතකොට මේ සැරව වැగిරෙන එකට කියනවා මොකක් කියලාද? විපුප්පක විනීලකං විපුප්පක ජාත නේද? සෝ ඉමමේව කායං උපසංහරති. ඒ විදිහට මොකද කරන්නේ? මේ මේක දකිනවා, මේ ශරීරය දකිනවා. පස්සෙය ශරීරං මේ ශරීරයේ දෙස බලනවා. අයම්පිකෝ කායෝ මේ මගේ කයද, ඒවන් ධම්මෝ මේ මායක, ඒවන් ධම්මෝ ඒවි ධර්මතාවයේ ස්වභාවයෙන් යුක්තයි. මගේ කයත් එවැනි ධර්මතාවයකින් යුක්තයි. මොනවද? මේ විදිය කුණු වෙලා, මේ විදියේ නිල් වෙලා සැරව ගලවන ගලන ශරීරයක් බවට පත්වෙනවා කියලා. අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ ඒවන් නෑ ඒවන් භාවීද. එතකොට මෙන්න මේ විදිහේ මේ තියෙන ශරීරයක් කියලා සිහිපත් කර ගන්නටයි කියලා කියනවා. එතකොට මේක මගේ ශරීරයෙන් ඉක්මෝල ගිහිල්ලා නෑ. ඒතං අනතීතෝති. මේක ඉක්මෝල ගිහිල්ලා නෑ මම. එතකොට මගේ ශරීරයත් අර විදිහට නිල් පාට වෙලා යනවා, ඉදිමිලා යනවා. මේ දොරවල් වලින්, මේ කුහර වලින් නොයේ විදිහේ සැරව වැగిරෙනවා. එතකොට මේ ශරීරය නැකිට්ටවන්ට, ඇවිද්දවන්ට පුළුවන්කමක් නැහැ. සිත අයින් වෙලා මරණයට පත් වෙනවා. එහෙමනම් ඒ ශරීරය වගේමයි මගේ ශරීරයත් කියලා මේ විදියට අර මලමිනිය අරමුණු කරගෙන භවනා වඩන්නයි කියනවා. ඉතින් ඉති අච්ඡත්තං වාකායේ කායානුපස්සී විහෙරති. දැන් ඔන්න අච්ඡත්ත කියන එක මෙතෙන්දී හොඳටම පේනවා. අච්ඡත්ත කියන්නේ තමා මගේ කය ගැන හිතන එක. බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති, අර මලසිරුරේ ස්වභාවය හිතන එක. එතකොට මේ විදිහට මේ මලසිරුර අරමුණු කරගෙන මේ මලසිරුර දැකලා ඒ මලසිරුරම සිතින් අරමුණු කරගෙන අර විදිහට නැවත මිනිහි කරනවා. මේ සොහොනට එනකොට සොහොනි මග සලකුණු ටික අරගෙන ආවේ බැරි වෙලාවත් අර නිමිත්ත වශයෙන් ගත්තු මලසිරුරෙහි ඒ රූපේ අපේ හිතින් මැකිලා ගියා නම්, අපේ හිතින් ඉවත් වෙලා ගියා නම් නැවත අපි ඒක සිහිපත් කර ගන්න ඕනේ. නැවත අපට සිහිපත් කර ගන්න ලේසිම ක්‍රමේ තමා වටපිටාව ගැන හිතන කොට. වටපිටාව දැන් හිතනකො මොකක් හරි තිබ්බ තැනක් අපට හොයා ගන්න අමතකුණා නම් තිබ්බ වෙලාවක් ඊට ඉස්සර වෙලා මොකද්ද කළේ, කොහොමද ගියේ, කොතෙන්ටද ගියේ, ඔවා හිතාගෙන හිතාගෙන ගිහිල්ලා හොයා ගන්නවා. ඒ වගේ මේ මේ මලසිරුර මේ හිතින් අමතක වෙලා යනවා නම් නැවත අර වටපිටේ පරිසරයේ හිතාගෙන යනකොට අපට අර මලසිරුර අයි මතකයට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක අරමුණු කරගෙන මිනිහි කරගෙන භාවනා කරගෙන යනවා. ඔව්, එතන ඉඳන් භාවනා කරන්නත් පුළුවන් වදුරක් නැත්තම්. මොකද ඒ සිරුර තියෙන්නේ එක දවසක්වත් තියෙන්නේ නැහැ නේ. ඊළඟ දවසේ යනකොට වෙනත් එකක් නේද? දැන් ඉදි මේ නිල් පාට වුණු එක ඊළඟ දවසේ යනකොට ඉදිමිලා තියෙන්නේ. ඉදිමුණ එක නිල් වෙලා මේ වැగిරිලා යනවා.
එහෙම තියෙන්න පුළුවන්. මේක ඉතින් කොටස් කරලා වෙන් කළාට මේ ටිකම මේ ආකාර ටිකට මේ ආකාර නවයකට විස්තර කරපුවා. කොටස් වශයෙන් අරගෙන මේ විස්තර කරනවා. දැන් අපි අර අනික් භාවනා ක්‍රමේදී මුලදී අපි දස අසුභයේ කියනකොට උද්ධමාතකේ විනීලකේ විපුබ්බකේ කියන්නේ අරමුණු තුනක් අපට. මේකේ දාලා තියෙන්නේ සතිපට්ඨානේ ඒ තුන එකක් හැටියට එක කොටකට. එතකොට ඒකට එක දවසක් ගත වෙන්න පුළුවන්, දවස් දෙකක් ගත වෙන්න පුළුවන්, දවස් තුනක් ගත වෙන්න පුළුවන්. එහෙම තමයි ඒක අරමුණු කරගන්න. ඒසයි මම මුලින්ම මතක් කළේ ඒ දසාසුභයේ තියෙන 10යි මේ 10යි එකට සංසන්දනය කරන්න එපා. මේ 9යි නේද එකට සංසන්දනය කරන්න එපා. ඒක හොඳට තේරෙයි ඉදිරි ටික කතා කරනකොට. මම හිතන්නේ අපි මීට පෙර ආතුවත් සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව ගොඩක් කරුණු කතා කරලා තියෙනවා. මම හිතන්නේ මට මතක විදිහට අවස්ථා දෙකක් විතර කතා කළා වගේ සතිපට්ඨාන සූත්‍රයේ නේද. ඒ නිසා මේ තුන්වෙනි වතාව ඒ නිසා දැන් හොඳටම මතකයි මේ කරුණු පිළිබඳව අපි කොහොමද බලන්නේ කියලා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත වශයෙන් බලන්ට, බහිද්ද වශයෙන් බලන්ට. ඒක දැන් අපට හොඳටම වැටහෙනවා. තමන්ගේ එකත් තනුන්ගේ එකත් දකින එක. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, ඇතිවීම බලමින් වාසය කරන්ට. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති, නැතිවීම දකිමින් වාසය කරන්ට. එතකොට ඇතිවීම නැතිවීම කියන මේ දෙක දකිමින් වාසය කරන්ටයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කය පිළිබඳව අර කය විනාශ වෙන එක පිළිබඳව සිතින් අරමුණු කරගන්නටයි කියලා කියනවා. අවසර ස්වාමීන් වහන්සේ, එතකොට දැන් නවසීවතිකේ සීවතික භාවනාවේ ඇතිවීම නැතිවීම කියලා අරමුණු කරන්නේ කොහොමද? එකම පේන්නේ දැන් අලුත්ම දාපු මනමිනියක් නම් ඒක කලින් හොඳට තිබුණා, දෙවෙනි දවස් වෙනකොට ඒක මේ එක එතකොට තව වෙනස් වෙලා ඩිකේ වෙලා මේ බොඩි එක ඒ කියන්නේ දිරාපත් වෙලා ඒ ඇරෙන්න දැන් ඒක නැතිවී ක්‍රමෙන් නැතිවීගෙන යනවා. ඒ ඇරෙන්න ඇතිවීම නැතිවීම කියලා විශේෂ දෙයක් කොහොමද ඒක හිතන්නේ? ඒ විශේෂයෙන් අරමුණු කරන්න විදිහක් නැහැ. ඒක යනකොට මොකද අර විනාශීමේ ස්වභාවය අර කිව්ව විදිහට විනාශීමේ ස්වභාවය තුල තමයි හිත තියන්න තියෙන්නේ. මගේ ඉස්සෙල්ලා තිබුණු ශරීරයයි දැන් මේ මගේ ශරීරයට වෙන දෙයි අර මලමිනියත් එක්ක අරමුණු කරගෙන යන්න වෙනවා. ඒ ඇතිවීම නැතිවීම කියන එක මම හිතන්නේ ඊයේ අපි අර සූත්‍රයක් කතා කරනකොට අපි කිව්වනේ මේ අවසාන වශයෙන් මොකද්ද මේ අරමුණු කරන්න කියලා. අවසාන වශයෙන් අරමුණු කරන්නට නිමිති තුනක් කිව්වනේ නේද? ඒ නිමිති තුන තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඒකට වෙනම ලස්සන වචන තුනක් කිව්වා. මතකද දන්නේ නේද? අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත. මොකද? අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත. ඔව්, අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත. නේද? මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මය කියන මේ එක ලක්ෂණයක් අරමුණු කරගෙන තමයි ආනිමනට යන්නේ නේද? ඒ ඔව්. තුනම නෙවෙයි ස්වාමීන් වහන්සේ. නෑ, තුනම නෙමෙයි, එකයි. එකක් අරමුණු කරගෙන යන්නේ, එකක් ප්‍රකටව පේනවා. එහෙම භාවනා කරන අය තුලත් අපි දකිනවා සමහර අයට එකක් ප්‍රකටව පේනවා. එක්ක දුක්ඛ ලක්ෂණය ප්‍රකටව පේනවා, එක්ක අනිත්‍ය ලක්ෂණය ප්‍රකටව පේනවා, එක්ක අනාත්ම ලක්ෂණය ප්‍රකටව පේනවා. එහෙම භාවනා කරන යෝගාවචරයා තුලත් ඒ ලක්ෂණ ප්‍රකටව පෙනෙනවා. ඒ ලක්ෂණයන් දකින්න පුළුවන් වෙනවා. නේද? ඔතන අනිත්‍ය දුක්ඛ තුන්වෙනි එක අනත්ත, right? මොකද අන ඔව්
පාලි භාෂාවෙන් අනත්ත සිංහල භාෂාවෙන් අනාත්ම. අනාත්ම. එතකොට අනාත්ම කියන්නේ කේ තේරුම මොකක්ද ඇත්තට මොතන? මොකද්ද දැන් මහත්තයා තේරුම් අරගෙන තියෙන්නේ? අනාත්ම කියන්නේ ආත්මයක් නැහැ කියන එකද? ඔව්. ජීවිතය ඒක තේරෙන මොකක්? අනිත්‍ය කිය පළවෙනි එකත් අනිත්‍ය එකමයි. පළවෙනි එක කියන්නේ අනිත්‍ය කියන එක තමයි. පළවෙනි වෙනස් වෙනවා කියන එක වෙනස් වෙනවා කියන එක. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන නිත්‍ය නෑ. එතන අන්තිමේට තියෙන එකත් වෙනස් වෙනවා. වෙනස් මැද වෙනවා දුක්ක වෙනස් වෙනවා නෙමෙයි. සත්‍ය පුජ්‍යලයක් නෑ. සත්‍ය පුජ්‍යලයක් නැහැ කියන එක. පුජ්‍යලයක් නැහැ කියන්නේ දැන් නැහැ. ওই කියන්නේ මලමිනිය වගේ බලනකොටත් නැහැ. නමුත් දැන් ඇත්තට දැන් ඇත්තට සෝවාන් සකදාගාමි මාර්ගයි ඵලයි හතරම ගත්තා අටපිරිස පුද්ගලයා කියන එතන පුද්ගලයන් ඉන්නවා. ඒක පුද්ගල මාත්‍ය අර 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 අරියාගේ එකට හොඳටම අහුවිලා ඕක එක තැනක නෙමෙයි හැමතැනම තියෙනවා හඳුන නෙමෙයි. හැමතැනම තියෙනවා මාත්‍ය හැමතැනම තියෙනවා. නමුත් ඔය 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 කරන්න හදන්නේ පාලි පාලි සිංහල වගේ සිංහල තේරුමක් දෙන්න හදන එක. ඔය නිරුක්තිය සම්පූර්ණයෙන් වැරදි මහත්තයා. ධර්මී විකෘති කරන තැන. මේ ඒ ධර්මයේ විකෘති කරන එකත් එක්ක යන ලොකු වැඩපිළිවෙලක් මහත්තයා. නෑ අනිත් අනිත් හැමදේම මේ ඇත්තම මේ දැන් ওই කාලේ නම් මහත්තයා ඒක අහගෙන ඉන්නකොට ඒ තුල බහැලා ඉන්නකොට ඒක හරියටම හරි ඇත්තයි කියලා හිතෙනවා. හරි අපි ඒක එහෙම කියමුකෝ. එතන අනිත් හැමදේම දැන් ওই බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකොට අනිත්‍ය කියන එක හොඳටම දන්නවා. ඒ කියන මල මිනිහක් දකින්න ඕනේ නැහැ. අපි පාරේ ගිය සතෙක් මැරලා ඉන්නවා දන්නවා. ඉතින් ඒකට අපි දන්නවා ඒක විනාශ වෙලා යන බව දන්නවා ඒ කාලේ. ඒ විතරක් නෙමෙයි මිසර කාලෙදිත් මිනිස්සු දැනගෙන හිටියා, මිනිස්සු දැනගෙන හිටියා මැරුණයින් පස්සේ ආයෙත් එන්නේ නැහැ කියලා. ආ. ඉතින් මේ ඇයි ඔච්චර මේ මල මිනිහක් බලලා ඔච්චර අපි මේ අපි ඔච්චර කැමතිද මේ ශරීරයට? ඒකද? ඒක මිනිස්සු තේරෙන්නේ නැති නිසාද? ඇත්තටම ඉච්චර කැමති බුදුහාමුදුරන් වහන්සේට සිද්ධ වුණානේ අර ගණිකා හොබිගේ ශරීරයක් වෙන්දේසි කරන්න මැරුණයින් පස්සේ. දන්නවනේ එක හාමුදුරු නමකට ඒ ගණිකාව පිළිබඳව රාගයක් පහළ වෙලා තිබුණා. ඉතින් දුරු කරගන්න බැරි විදිහේ ඒ ඒ ඒ ගණිකාව මැරුණා. ඊට පස්සේ ගණිකාව මේ ආදාහනය කරන්න මේ ඉස්සර වෙලා මේ කිට්ටු වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොඩ්ඩක් රජුරවන්ට පණිවිඩයක් ගන්නවා කරන්න එපා පොඩ්ඩක් නතර කරගන්නයි කියලා. හාමුදුරුවොත් එක් කරගෙන යනවා බුදුහාමුදුරන් වහන්සේ වඩිනවා එතෙන්ට. වැඩියයින් පස්සේ සෙනගත් ඉන්නවා බුදුහාමුදුරන් වහන්සේ අහනවා මේ කාන්තාව ජීවත් වෙලා ඉන්නකොට දවසකට කොච්චරක් අය කරනවද කියලා. ගණිකාවක්නේ. එතකොට බුදුහාමුදුරන් වහන්සේ කියනවා එහෙනම් මියාව දැන් මේ ගානට ගෙනියන්න කියලා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අඩු කරගෙන අඩු කරගෙන යනවා. දැන් මේකින් වැඩක් නැති එකක් වශයෙන් දකිනවා නේද? එතකොට මේ 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 පිළිබඳව එහෙම ඇති වෙනවා. දැන් ඒ පිළිබඳව විදිහේ තියෙන දේවල් එහෙම කිව්වොත් මහත්ය බය වෙයි. මේවත් සිතිවිලි එනවද කියලා මිනිස්සුන්ට. එහෙනම් ඒ සමහර කොටස් කියන්න බැරි ඒවත් තියෙනවා. විනේ විටකේ කියනකොට ඒවා හොප්පෙයි. මේ එතකොට ඒ ස්වභාවයන් පිළිබඳව රාග සිතිවිලි වල තියෙන දරුණුකම පිළිබඳව නේද? එතකොට එහෙම මිනිහි කරනකොට මේ පිළිකුල මිනිහි කරන්නයි කියන්නේ ධාතු වශයෙන් මිනිහි කරන්නයි කියන්නේ මලමිනී වශයෙන් මිනිහි කරන්නයි කියන්නේ අර සිතේ ඇති වෙන කෙලෙස් ධර්මයන් ටික නැති කරවල දමන්න. ඒක නැති කරලා දාන. දැන් අපි මහරාහුල වාද සූත්‍රී කතා කරනකොට බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට මේ රූපයේ පිළිබඳව 11 ආකාරයකට මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා බලන්ටයි කියනවා. මේක තමයි ආත්ම. එතකොට ආත්මනේ. අනාත්ම කියන්නේ මම නෙමේ කියන එක. මගේ නෙමේ. මගේ ශරීරය මගේ ආත්මෙ නෑ. ඒක ශරීරය හිතත් ඔව් මම කියන්නේ මම මම ඒව වෙනෙහි කරගෙන යනකොට අර රූපයත් විතරනේ ඉන්නේ. ඒ රූපයයි ඒ හිතයි ඒ දකින හිතයි මේ දෙකමත් වෙනස් වෙනවා කියලා දකිනවා.
දකින සිතේ වෙනස් වීම අපි මේ මූලික අරමුණනේ වඩාගෙන යනකොට ඒ සිතත් අර රූපයත් වෙනස් වෙනවා කියන එක තුලට එනවා. ඒකට තමයි පරබෝසප්පත්‍ය අවශ්‍ය වෙන්නේ. නාම රූප ටික හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්මයන් කියන්නේ නැත්නම් මේ ලෝකේ මහත්ය අද විතරක් නෙමෙයි හැමදාම අනිත්‍ය තිබුණා. අපි හැමදාම දැක්ක චූටි කාලේ ඉඳලා ආපු වේදනාවක් නැති වෙලා යනවා. එද පුංචි කාලේ ඉඳලාම අපි දැක්කා අපට ආපු වේදනාවක් නැති වෙනවා. ඔළුව කැක්කුම හැදිලා නැති වෙනවා ඕන තරම් දැක්කා. නමුත් අපි භාවනාවක් වැඩුන්නේ ඒ කාරණා මම දැනගෙන හිටියේ නැහැ. ඔක හිතේ හිතේ ප්‍රශ්නයක් කියලා. අන්න ඒක තමයි. ඒ තමයි මේ ලෝකේ ඔක තියෙනවා. ඒක තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද නුවණින් දකින්න? පස්සති. නේද? නුවණින් දකින්න. ඒ නුවණින් දැක්ම තමයි මේ කියන්නේ. එතකොට අර මේක මේ මේ අනිත්‍ය කියන්නේ වෙනස් වීම කියන එක මිසක් ඉච්ඡ කියන එක නෙමෙයි නේද? ඒ ඒ එහෙම කියන එහෙම ඉතින් අපට වචන පෙරලන්න පුළුවන්. ඒක වැරදි. ඒ ඒ මොකද මම හොඳටම දන්නවා ඔය වචන පෙරලපු හාමුදුරුවෝ ගිහි කෙනෙක් වශයෙන් මල් ළඟට ආවා. එතකොටත් වචන පෙරෙල්ලා කිව්වා මං කිව්වා සම්පූර්ණ වැරදි පටන් ගන්න එපා ඔක කියලා. එදත් මං අවවාද කළා. එතකොට මහණවිලා නැහැ දීවාලික කපු මහත්තේ මේ එහෙම කළා. ඉතින් ඊට පස්සේ මහණවිලා ඉතින් රහත් වෙලා කියලා මේ විකෘති කිරීමේ ලොකු වැඩපිළිවෙලක් තුල නිරත වුණා. ඒ නිසා අර මහත්තයා හිතන්නේ අර පුංචි ළමයා නිකම්ම ඉගෙන ගත්තයි කියලානේ නේද? ඒ ළමයා ඒ ළමයා අවුරුදු 3ක් ඒක හදාරලා තිනවා. ඉස්කෝලේ 8 පන්ති ඉඳලා 11 පන්තියට යනකම් ඒක හදාරලා. ඒ කියන්නේ ඒ අය ඒ ළමයා හොඳට හදලා. ඒ අයමද කරලා තින්නේ ඔක? ඔව්. ඒ ළමයාගේ කතාවේ මහත්තයා කියනෝනේ පළවෙනිම එකේදී මං ඉස්කෝලේ 8 දී හොයන්න ගත්තා. ඉස්කෝලේ 8 දී මට මේ මේ වැඩපිළිවෙල ලහුණා. මං ඒක හෙව්වා. ඒ තුලම ගියා අවුරුදු 3ක් ළමයේ වැඩ පිළිල කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේම තියෙනවා. ඒ එහෙම කළා මේ අය දකින්න ඇති මේ කියන්නේ මොකද්ද කියලා YouTube එකේ තරුණ ළමයි ඉස්කෝලේ 11 විතර ළමයි මේ බණ කියනවා කියලා. ඔය ඔය ඒ පිළිබඳව එහිඳ එයාම හිතලා කියන එකක් නෙමෙයි. එයා අරව ඉගෙනගෙනම කියන එකක්. ඉගෙනගෙනම කියනවා මිසක් අවුරුදු 3ක් තිස්සේ අරගොල්ලෝ මෙයා ඒවා හොයනකොට ඒවා අහනකොට ඒගොල්ලෝ එක කතා කරනකොට මට හිතෙන්නේ මෙයා හොඳටම ට්‍රේනින් කරලා තියෙනවා. මම ඒක නෙතු එයා හිතලා හිතලා නේ කන්නේ. අර අම්මලා කියනවනේ අපි මුකුත් කියලා දුන්නේ නැහැ, අපි දන්නේ නැහැ, එයා කොහොම හොයාගත්තත් දන්නේ නැහැ කියලා. එයාම හොයාගෙන කියන්නේ කියලා. එයා හොයාගත්ත තමයි. එයා ගිහිල්ලා හොයාගත්ත අර ගොල්ල එක කතා කරලා. ඒක විස්තර කරනවා ඒ මොකද මේ ඒ විදිහට මං හිතන්නේ මේ කට්ටිය මොක දකින්න ඇති. ඒකයි මම මේ ෆොටෝම කියන්නේ. මේ ඒ වචන පෙරලියක් තමයි කරන්නේ. වචන පෙරලියක් තමයි කරන්නේ. ඉතින් එහෙම වචන පෙරල කරන්නයි ඉන්නවා. නේද? මේ ඉතින් ඒක මේක නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම ඒ ඒ ඒ ඒ ඒ අය කියන එක අහගෙන හිටියොත් හරියටම හරි කියලා හිතෙනවා. නමුත් මොකද කරන්නේ? මේ පාලි වචනයක් පාලි අර්ථේ නොවෙන සිංහල වචනයක් හැටියට විස්තර කරනවා. පාලි වචනයක් පාලි වාර්තේ නොගෙන සිංහල වචනයක් විදිහට විතර. දැන් සරලව හිතන්නකො උද්දච්ච කියලා. උද්දච්ච කියන එක සිංහලෙත් අපි පාවිච්චි කරනවා. සිංහලෙන් උද්දච්ච කියලා කිව්වොත් අපි කියන්නේ උඩඹුකම කියලා. එහෙමයි. පාලියෙන් උද්දච්ච කිව්වොත් එහෙම
සිතේ විසිරුණුකම. සිතේ විසිරුණුකම. එහින්දා පාලි වචනයක් සිංහලට අරගෙන සිංහලෙන් විස්තර කරන්න ගිය ප්‍රශ්නයක් ඔය කරන්න හදන්නේ. ඒකට වෙනම නිරුක්තියක් තියෙනවා. හිතා ඒක අපි දකින්නේ නම් ලොකු ධර්ම විකෘතියක් කියලා. ධර්මයට කරන විකෘතියක්. වෙනත් අර්ථ සැපයනවා ඒකට. බුදුරජාණන් වහන්සේත් එහෙම වෙනත් අර්ථ සැපයුවා. නේද? දැන් බුදුහාඳුරන් වහන්සේට වසලයා කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ අහනවා වසලයා කියන්නේ කවුද කියලා. ඊට පස්සේ බලන්නකෝ වසලයා කියන්නේ කාටද කියලා කොච්චර කරුණාවලින් විස්තර කරනවද කියලා. පැවිද්දෙක් පිණ්ඩපාතය ආපුවාම එයාට බනිනවා නම් එයාත් වසලයා කියනවා. නේද? අරයා කරපු වැඩේටවත් වසලයා කියලා කියනවා. වසල සූත්‍රේ චුට්ටක් අපි තේරුම අරගෙන බැලුවොත් එහෙම වසලයා කියන අර්ථය මොකද? බුදුරජාණන් වහන්සේ එහෙම අර්ථකථන දුන්න ධර්මානුකූලව. නේද? ඉතින් මේ අර්ථකථන දෙන්න හදන්නේ Tamanට සිතෙන පරිදි. නේද? නමුත් හැබැයි බොහොම දක්ෂ විදියට බොහොම ලස්සනට ඒ වැඩේ කරනවා. ඒකයි වැඩේ වෙන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙක් ඒකට රැවටිලා යනවා. ඕනෙම කෙනෙක් කියලා කියන්නේ ඒක එකට අහු වුණ කෙනෙක්. අනාත්ම කියන එක තමුන්ගේ වසඟේ තබා ගන්න බැරි විදියට කිව්වොත් ඔය ප්‍රශ්නේ ඊට වඩා වෙන 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 තේරුමක් ලැබෙන හිමිතන එක වැරද්දක් නෑ නේද? ඔව් නෑ නෑ මහත්තයා. දැන් මේක ඒගොල්ලෝ මුලින්ම කරන්න හදන්නේ අපි වැරදි. අනාත්ම කියලා වචනයක් නෑ. අනත්ත කියලා තියෙන්නේ. ඒක පටන් ගන්න. ඒක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන වැරදි කියලා ඒගොල්ලෝ කියනවා. ඔව්. ඒ කියල කියන්නේ ඒ කියන්නේ අනත්ත කියලා කියන්නේ පාලි වචනේ. අනාත්ම කියලා කියන්නේ සිංහල වචනේ. නේද? අර සතිය සිහිය කියනවා වගේ. නේද? සතිය කියලා සිංහලෙන් කිව්වොත් එහෙම දවස් 7ට කියන්නේ නේද? සතිය. එකම වචනෙට ඉතින් මේ අර්ථ කීපයක් තියෙන පුළුවන් සිංහල භාෂා හැමතැනම ඒක තියෙනවා. නෑ ඒ ඒ ඒක ඒක භාෂා දෙකේ මහත්යක්. සති කියන වචනේ අපි කරගෙන තිබ්බට ඒක පාලි භාෂාවේ වචනයක්. අපිට අපේ කර ගන්න පුළුවන් සිංහල භාෂාවට ගන්න පුළුවන්. නමුත් හැබැයි පාලි භාෂාවේදී ඒක කියනකොට පාලි භාෂාවේ අර්ථයම කියන්න ඕනේ. සිංහලට අරගෙන සිංහල අර්ථය කියන්න බෑ. අන්න එහෙම කී ඒකීමක් තමයි ඔතන තියෙන්නේ මහත්තයා. සරල කෙටියෙන්ම කියනවා නම්. එතකොට අපට හුරු දෙයක් අපට හුරු විදිහට දැනෙනවා. එතකොට හිතෙනවා හරි ඇත්ත තමයි ඒක කියලා. එතන ඒගොල්ලෝ දන්නවා ඒවා හරියට සියුම්ප හරියටම කියන්න. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඇත්තටම පාලි භාෂාවෙන් මොකද්ද මේ වචන තුන? අනිච්ච දුක්ඛ අනත්ත. 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 අනත්ත කියලානේ කියන්නේ. න අත්තා. අත්තියක් නැහැ. දුක්ඛ අනත්ත. එතකොට අනත්ත කියන එකයි අනාත්ම කියන එක අපි හිතන විදිය හරි නෝ අන අත්ත කියන එක. කියන්නේ සිංහලෙන් කියන වචනේ. අනාත්ම කියන්නේ සිංහල වචනේ නේද? අනත්ත කියන්නේ පාලි. ඒක නිසා අපි ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මේ ඒ ඒ ඒ ඒ කරන වචන හරඹේට අපි අහු නොවී ඉන්න නේද? බොහොම සියුම්ම බොහොම ලස්සනට ඒ ටික හරියටම කරනවා ඒක. ඉතින් ඒ පිළිබඳව ගොඩක් කරුණු කියනවා. ඇත්තටම ඔවා කියනකොට මං හිතන්නේ මම මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා ඒ ඇත්තට මේ බුද්ධ ජයන්ති පොට්ටික බලන්න දුන්නෙත් මම මගේ පුස්තකාලේ තියෙනවා ලංකාවේ. ඉතින් මජ්ක්‍ධිම නිකාය කියවගෙන ගිහිල්ලා දීඝ නිකායයි
අනිත්‍ය වයිට් පස්සේ ආවයාගෙන බලන්න ඇති වෙන දිහස්වල මායික සම්බන්ධයක් නැතුව ගියා. මොකද මම ඒකට විරුද්ධව කතා කරන නිසා මායික සම්බන්ධයක් නැතුව ගියා. ඊට පස්සේ ආ මේ ගම්පහ කලගෙඩි කියනින් ඒ දේවාලය ඒගොල්ලෝ එක අමනාප වෙලා පොල් ගහවිල පැත්තේ දේවාලයක් හදාගෙන ගියා. ඒ නිසාමත් දුරස්සුක. නේද? මම දන්නවා ඒ අය මුලින් ඉඳලම මොකද්ද කළේ කියන්න. ඒ වචන හරඹේ අපි හරියට පාලි භාෂාවත් එක්ක අර්ථ තියාගෙන ඇහුවේ නැත්නම් අපි අහුවෙනවාමයි. එහෙම එකක් තමයි කරන්නේ. ඔව්. මම හිතන්නේ ඒක කතා කරපු එකත් බොහොම හොඳයි. මොකද අද අපට අපි නොයේක් පැති වලට යන්න තියෙන තැන් වළක්වා ගන්න. නේද? ඔව්. එතකොට ඔව්. පාලි භාෂාවෙන් අනිච්ච කියන එක කොහොමද කියන්නේ? ඒකේ අදහස? ඈ? පාලි භාෂාවෙන් අනිච්ච කියන එක කොහොමද අදහස? නිත්‍ය නැහැ, විනාශ වෙනවා. අනිත්‍ය නැහැ කියන එක. ඒක තමයි අපි සිංහලට අනිත්‍ය කියලා අරන් තියෙන්නේ. ඔව්. අනිත්‍ය කියලා කියතියි. අනිච්ච. ඒගොල්ලෝ කියන්නේ ඉච්ච නැහැ කියලා. ඉච්ච කියන්නේ කැමතිනේ. කැමති දේ ලැබෙන්නේ නැහැ. කැමති දේ ඉච්චට බැඳෙනවා. කැමති දේ ලැබෙන්නේ නැහැ කියලා යම් පිච්චන්න ලැබෙති දුක්ඛ කියලා තියෙනවා. ඔව්. මේ කැමති දේ නැහැ. ඒකේ ගේහෙන බැඳීම තියෙනවා නම් බැඳි බැඳි තියෙනවා නම් අර මේ විගත මේ කියන්නේ ඉච්චම. ඒක නිසා කියලා අනිච්ච කියන්නේ. ඒකෙන් අයින් වෙන්නේ කියලා කියන්නේ. ඒක බැඳෙන්න එපා. ඒක මානසික ප්‍රශ්නේ. ඒක වෙනම දෙයක් මහත්තයා. ඒක ලෝභී ලෝලෝ දැඩි දැඩි ලෝභයකටපත් වෙනවා ඒක බැඳීම නිසා. නෑ මේ ඒ දැඩි ලෝභයටපත් වෙනවා බැඳීම නිසා. නමුත් මේ අනිත්‍යයි කියලා කියන්නේ වෙන මේක. ඔය ඔතන ආයේ ප්‍රශ්න තියෙනවා මට ඒක තේරෙනවා. දැන් දැන් හිතන්නකෝ දැන් ওই නිවනට යන තැනදී අපි කිව්වේ ශුන්්‍යත අපනිහිත ආදී වශයෙන් කිව්වේ. අපි ශුන්්‍යත කියන්නේ මොකද්ද එතකොට හාමුදුරනේ? ශුන්්‍යද කියන්නේ අනාත්මයි කියන එක. නෑ කියන එකයි. ඔව් අනාත්මයි කියන එක. ආත්මයක් නෑ කියන එක. ආත්මයි හිස්. හිස් හිස් කියන එකයි. ශුන්්‍යත. අවසර හැමදේම උතන වචන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක ඒ මේ හරි වචනේ අනිච්ච මේ අල්ප අල්ප චයන දෙක. අල්ප චයන. ඔව්. අනිත්‍යයි අනිත් කියන අය ඒක වරද්දලා තියෙනවා අර ගන්නවා අනිච්ච කියලා මහා ප්‍රාණ චයන කියනවා. ඔව්. දෙවෙනි එක මහා ප්‍රාණ චයන කියලා ඒගොල්ලෝ මේ අමුතු අමුතු විස්තරයක් කරනවා එතන. විස්තරයක් කරනවා. ඒක තමයි කියන්නේ. එතකොට මහත්තයා එතන ඒගොල්ලෝ කියන්නේ මහා ප්‍රාණ චයන. ඒක නෙමෙයි මේ හරි භාෂාව හරි වචනේ. ඔව්. අල් චයන චයන. අරක මහා ප්‍රාණ චයන කියනවා අනිච්ච. සන්නහත එතන ඉච්ඡ කියලා වචනයක් තියෙනවද නැත්නම් ඉච්ඡාද ඒ කැමැත්ත කියන එකට තේරුම් වචනේ ඉච්ඡාව කියලා කියන මං ඒක නම් බලන්න ඕනේ අම්මා කොහේද ඒක ඉච්ඡ කියලා වචනයක් ඇත්තටම නැහැ කියලා සන්නහස වතෙන් නැහැ කියනවා නේද කාශ්‍යපහම දුදම් හරි කවුද කිව්වේ මං හිතන්නේ කුමාර කාශ්‍යපහම දුරවන්නේ එකකදී ඉච්ඡා කියන වචනේ මිසක් ඉච්ඡ කියලා වචනයක් ඉච්ඡ වචනයක් නැහැ. හරියටම මතක නැහැ කොයි සංහසෙද කිව්වේ කියලා කොහොමද එහෙම වත්. ඔනේ ඔය වචන ටික ඔක්කොම ඉව කරලා ගොඩාක් මේ හදලා තිබුණා. ලිපිත් තිබුණා ගොඩාක්. එහෙනම් සංහසෙක කෙනෙක් ගොඩාක්. ඔව්. හරියට ලිපි ලියලා තිබුණා නේ හාඳුරෝ රෝග කොහොම නෙමෙයි මෙහෙමයි කියලා. මේ ගොඩක් කිව්වත් එක්කනේ. ඒ වචන කියනේ ගොඩක් අරගෙන මෙන්න මේවා 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 මේ නිරුක්ති වැරදි කියලා. එහෙමයි. මොන ඉස්සලා කිව්වා මොකද්ද මේ යම් පිච්චන් නලපති තම් පිදුක්කන් ඉන්නේ දුක්කටනේ දුක්ක කියන එක එක කොටසක් නේ කැමති දේ නොලැබෙන එක දුක නේ ධම්ම ඔව් ඒ අනිත්‍යට නෙමෙයි නික වැටෙන්නේ නෑ ඒ යම් පිච්චන් නලපති තම් පිදුක්කන් කියලා කියන්නේ යමක් කැමැත්තද ඒක නොලැබීම ඔව් ඒකනේ අර කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා ඒක දුක්ඛේට නේ වැටෙන්නේ දුකට වැටෙන්නේ නෑ දැන් අපි කැමති දේ නොලැබීමේ දුක කියලා කියන්නේ එතෙන්දි බුදුහාඳුරන් ආසේ දැන් ආය අනිත්යෙන් වලදී විස්තර කරනවානේ මේ මේ ඔය මේ මහා සමය නෑ මේ සත්‍ය විභංග සූත්‍රයේදී එහෙම විස්තර කරනවානේ අපි මේ වයසට යනවට කැමති නෑ අපි කවුරුත් කියන එකන්නේ
අපි මේ බලන්න කොහොමයි හිතන්නේ නැද්ද මන්නම් වයසට ගිහිල්ලා ලෙඩ ඇඳක වැටිලා අර විදියට කාගින්වත් උපස්ථාන ලැබලා ඉන්න කැමති නෑ කියන එක මම ප්‍රාර්ථනා කරන්නෙම මගේ හයිය අත්තිය තියෙන කාලේ මං මැරෙන්නයි කියලා එහෙමනේ කියන්නේ හැමෝම එහෙම කියන්නේ කියනවනේ ඒක. අන්න ඒක තමයි යම්බිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං මගේ කැමැත්ත ඒකයි නමුත් මං ලෙඩ ඇඳට වැටෙන්න පුළුවන් නාකි වෙලා වයසට වෙලා ඇවිද ගන්න බැරි තැනට වැටෙන්න පුළුවන් එහෙම වෙලාවේදී අන්න එන දුක තමයි යම්පිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං මට මෙහෙම වුණානි කියලා අන්නේ ලෙඩ වෙනකොට මම ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතලා තිබිලා ඒක මල් ළඟට එනකොට එතකොට මට ඇති වෙන දුක තමයි යම්පිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං ඒක තමයි ඒක දුකට වැටෙන්නේ දුකට අනිත්‍ය වෙන්නේ නෙමෙයි දැන් නෙමෙයි. ඔතන ඔය පටලලා තියෙන අනිත්‍යත් එක්කනේ නෑ අර ඉච්ච කියන වචනේ ගන්න හැදුවේ මහත්තයා මං හිතන්නේ එතනින්. ඉන්සා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ ධර්ම ප්‍රතිරූපක තියෙනවා හරියට. නේද? ධර්ම ප්‍රතිරූපක තියෙනවා. ඉතින් ඒවයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මොකද ඒවට වැටෙන්නේ නැතුව යන්න. බොහෝ දෙනෙක් කියවා ඔස්සේ යනවා මොකද දැන් ওই විදිහට කියනකොට හරි ධර්මයත් එක්ක එක ගලපන්න උත්සාහ කළේ නැත්නම් අපි ඒක හරි කියන මතයට ආවොත් අපට ඇහෙන මතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම විනීට ගලපලා බලන්ටයි කියලා. එතකොට ධර්ම විනීට ගලපනකොට මේ වචනේ මොකද්ද කියන්නේ කියන එක බලන්න ඕනේ සිංහලද පාලිද කියලා. නේද? ඒ නිසා ඒගොල්ලෝ ඊළඟ පැත්තකට කරකෝලා ගන්නවා බුදුහාමුදුරන් වහන්සේ සිංහලෙන් දේශනා කළේ. ඒක හින්දා ලංකාවේ ඉපදුනේ. ඒක තවත් කතාවක්. ඒක තවත් කතාවක්. ඒගොල්ලන්ගේ මේක කොනක් එක පැත්තක්. ඒගොල්ලන්ගේ එක පැත්තක් තමයි ඒ අය. ඉතින් ඒ නිසා මේ මොකද ඒ අය කියන්නේ ඒගොල්ලෝ අභිඥාව ලබලා අභිඥාවෙන් දැකලා කියන්නේ කියලානේ. එහෙම එහෙමනේ ඒගොල්ලෝ කියන්න හදන්නේ. ඒ නිසා මේ එහෙම කියනකොට මේ ඒගොල්ලෝ රහත් වෙලා ඒ විදිහයි යන්නේ කියන එකක් කියනකොට ලොකු ප්‍රශ්න එකකට මුහුණ පානවා. නේද? අර විදිහේ ධර්මයේ පිළිබඳව මේ භාෂාවක් පිළිබඳව මේකෙ මෙහිමයි තියෙන්නේ කියන එක නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් කෙනෙක් භාෂාව පිළිබඳව හිතන්නේ නැති කෙනෙක් යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ගිහිලා ආගෙන ඉඳපුවා මේක හරි කියලා හිතනවා. නමුත් එයා හරියට ධර්මයට දාලා බලනවා නම් මේක මොකද්ද මේකෙන් ඉන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන බලනවා නම් අන්න යාට ඉද එකින් අයින් වෙන්න පුළුවන්. මොකද්ද මේක තියෙන්නේ කියලා. ඒ නිසා ඒ වචනේ ඒගොල්ලෝ විස්තර කරනකොට මහත්තයා අලුත් දෙයක් නේ කියන්නේ. එතකොට අපි හොයන්ට ඕනේ ඇත්තටම මේ වචනේ අපේ පාලි භාෂාවේ කොහෙද මොකද්ද මේකට විස්තර කරලා දීලා තියෙන අර්ථකථන. කොහොමද තියෙන්නේ? මොකද්ද මේ වචනේ උච්චාරණය? අන්න ඊව හොයලා බලලා තමයි අතීතය යන්න ඕනේ. අලුත් මතයක් කියනකොට ඒ කියන අදහස ගැලපුණා කියලා හිතන්න එපා. අදහස ගැලපුණා කියලා හිතපු ගමන් අපි ඒ මතය තුලට යනවා. ඒ නිසා අපි ඒ මතය තුලට යන්නේ නැතුව අපි බලන්න ඕනේ ඒක මොකක්ද කියලා ඉස්සෙල්ලාම හොයලා. කාලාම සූත්‍රෙත් කියන්නේ ඒකනේ හැමදෙම පරම්පරාවෙන් පිට ආපු හැටියටවත් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා උනත් අපි ඒක තර්කෙන් හදලා හොයලා බලන්න ඕනේ. තර්කයෙන් හොයලා බලන්න එපා. වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. දැන් මහත්තයා කාලාම සූත්‍රයේ අපට ඕන විදිහට හිතන්න දීලා නැහැ. හරි හරි. නමුත් ඒක වෙනස් කාලාම සූත්‍රයේ ධර්ම විනීට දාලා බලන්න. හරි. ධර්ම විනීට දාලා බලන්න. කාලාම සූත්‍රයේ අපට ඕන විදිහට හදන්න කියලා නැහැ. ධර්ම විනීත දාලා බලන්න අපට වැටහෙන විදියයි. ඒක නිසා අපි ගොඩාක් අය කාලාම සූත්‍රය අරගෙන ඕක කියනවා. නමුත් කාලාම සූත්‍රය ඒක නෙමෙයි කියලා තියෙන්නේ.
ඒකේ උද්දේශයක් කියලා තියෙනවා. සූත්‍රයක් කියනකොට ඒ උද්දේශයේ යටතේ විස්තර කරන කොටසක් තියෙනවා. ඒකින්ද ඒ සූත්‍රයක් බලාගෙන යනකොට අපට ඕන විදිහට සූත්‍රය වෙනස් කරන්න බෑ. එහෙම නොවෙන්න තමයි අටුවාවක් ලිව්වේ. ඒකෙත් ප්‍රශ්න ඇති වෙනවට තමා ටීකාවක් ලිව්වේ. ඒකෙත් ප්‍රශ්න ඇති වෙනවට තමා ටිප්පණියක් ලිව්වේ. නේද? ඔය ඔය ඕක ඕක ඇති වෙන නිසාම තමා අටුවා ටීකා ටිප්පණි ලිව්වේ. ද ටීකා ටිප්පණි ලිව්වේ කවුද හඳුන්නේ? ඊ ඊ ඒ ඒවත් ඒ ධර්ම වචනේ විස්තර කරන්නම ගినాපු ඒවා. ලිව්වේ කවුද කියලා නම් ඒක මොකද දැන් පරිවර්තනය කරලා තියෙනවනේ. දැන් අටුවා ලිව්වේ කවුද කියලා අහපුවාම අටුවා ලිව්වේ බුද්ධඝෝසාන්තරෝ නෙවෙයි. අටුවා බුද්ධඝෝසාන්තරෝ ලිව්වේ නෑ. බුද්ධඝෝසාන්තරෝ කලේ පාලියට පරිවර්තනය කරගත් එක විතරයි. ඒක පාලි භාෂාවට පරිවර්තනය කරගත්තා. එච්චරයි කලේ. පාලි භාෂාවට පරිවර්තනය කරේ සිංහලෙන් නෑ. සිංහලෙන්. සිංහලෙන් තමයි ඔරිජිනල් එක. කියන්නේ ඉස්සෙල්ලාම දිවිච්ච තියෙන සිංහලෙන්ද? නෑ, ඒක ගෙනාවේ මිහිඳු මහ රහතන් වහන්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාවේ ඒක තමයි පාලියට පරිවර්තනය කරේ. මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාවේ සිංහලෙන් නෙවෙයිනි මහත්තයා. ඔව්. ඔව්. මිහිඳු මහ රහතන් වහන්සේ ඊට පස්සේ ඒක සිංහලෙන් අපි අයටි ගැන්නුවා. අපි අය ඒක එහෙම දරාගෙන තිබුණා. එහෙමයි. හ්ම්. ඊට පස්සේ ඒ ඒක මේ ඒ කාලේ මේ බුද්ධඝෝසාන්තරන්ට මහත්තයා නිකම්ම නිකම් මේ ආපු ගමම මේක බලන්න මේක මේක පරිවර්තනය කරන්න කියලා දුන්නේ නෑ රහතන් වහන්සේලා. ඉදා රහතන් වහන්සේලා නීටි රහතන් වහන්සේලා බුද්ධඝෝසාන්තරන්ට ගාථාවක් දීලා කිව්වා මේ ගාථාවෙන් පොතක් ලියන්නයි කියලා. ඒක තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. අර ඔය මේ දුන්න ගාථාව තමයි සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤු. ඒ කියලා කියන්නේ මේ අන්තෝ ජටා බහි ජටා කියන ගාථාව තියෙන්නේ. ඒ ගාථාවයි ඒකට දුන්න උත්තර ටිකයි ඒ ගාථා ටික තමයි දුන්නේ මේ බුදුගෝසහාමුදුරන්ට මේකින් මේ අර්ථ විවරණයක් පොතක් ලියන්නයි කියලා. අදට වඩා අද අද එහෙම එකක් බලන්නේ ඔය උපාධියක් එහෙම දෙන්නේ නේද? එයාගේ පරීක්ෂණේ කොහොමද කියලා. ඉතින් ඊට වඩා දියුණු වැඩපිළිවෙලක් එදා තිබුණා. අපි හිතාගෙන ඉන්නේ මේවා මේ බටහිරින් හොයාගෙන අපට කිව්වා විතරයි කියලානේ. අපි ළඟ තිබුණා ඊට වඩා දියුණු වැඩපිළිවෙලක්. ඒක කොහොමද පරීක්ෂා කරන්න කියලා. පළවෙනි වතාවේ ලියලා දුන්න පොත හාමුදුරුවරු අයින් කළා අය ලියන්නයි කිව්වා. තව තුන් වතාවක් ලියෙව්වා. තුන් වතාවක් ලියලා ප්‍රශ්න අහලා හරියටම දන්නවා හරියටම විස්තර කරගන්න පුළුවන් කියලා තේරුම් ගත්තයින් පස්සේ තමයි පාලි භාෂාවට පරිවර්තනය කරන්න අවසර දුන්නේ තාමතුරුන්ගේ යටතේ. තමන්ට ඕනේ විදිහට කියන්න දුන්නේ. ඒකෙදිත් ඒ හාමුදුරන්ට වැටහිලා තිබුණා නම් මේන්න මේක මේ විදිහයි කියලා ඒ තැන්වලම විස්තර කරලා තියෙනවා. මේ කරුණ හිතෙන්නේ මට මෙන්න මෙහිමයි කියලා. අටුවාවල තියෙන හිමයි නේද? මට හිතෙන විදිහක් කියලා වෙනවම ලියලා තියෙනවා. එහිඳ මේ බුදුගෝසහාමුදුරු නිසා තමයි මුළු ලෝකෙම ලංකාව ගැන කතා කරන්නේ. ඒ මොකද ලංකාවේ තියෙන අටුවා ටික තමයි අරගෙන ගියේ. ඒ මොකද ඒවට පස්සේ එකතු වුණ ගුණධම් පිළිබඳව තියෙන කතා විස්තර එකතු වුණේ ඒක තුල. එහෙමනම් අපි මේ ඉතුරු ටික අනිත් දවසට කතා කරමු. මේ දැන්
චූටි පොදක් වගේ ඇත්තේ වැස්සක් නෑ දැන් කරුවල විතරයි තියෙන්නේ. හොඳයි එහෙමනම් අපි අදට අවසන් කරමු. මේ සිදු කර ගන්නට හේතුන උතුම් උදාර කුසල ශක්තියින් අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපව